අයිබෝන් සුබ දවසක් ලකි බියුටි ටිප්ස් අපේ සමූහයත් එක්ක එකතුලා ඉන්න ඔයගොල්ලෝ හැම දෙනෙක්ටම ඉතින් බොහොමයක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අමුකහවලින් අපේ ශරීර අභ්‍යන්තරයට මොනවාද ලැබෙන බෙනිෆිට් එක කියලා. ඉතින් අද කියලා දෙන්න යන්නේ මේ කාරණාව ගැන. ඉතින් ගොඩක් වෙලාවට අමුකහ අපි කැමට එකතු කරගන්නවා වගේම පානයක් විදිහට අපිට අමුකහ එකතු කරගන්න පුළුවන් නම් මේකෙන් ගොඩාක් හොඳ හෙල්ත් බෙනිෆිට් එකක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් පුද්ගලිකව මම ගොඩක් කැමති පානයක් තමයි මේ අමුකහ පානය කියලා කියන්නේ. ඉතින් ඒක කියන්න කලින් ඔයගොල්ලොන්ට කියන්න අමුකහ පානය කරාම අපිට මොන වගේ බෙනිෆිට් එකක්ද ලැබෙන්නේ කියලා. ඉතින් අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න, ඒ වගේම තමයි ශරීර අභ්‍යන්තරය නිරෝගී කරන්න, හොඳ හෙල්දි ස්කින් එකක් ලබා ගන්න, එතකොට ශරීර අභ්‍යන්තරය අපිට පෝෂණය කරන්න, විෂ බීජ නැති කරගන්න, ඒ වගේම අපේ අස්ථි ශක්තිමත් කරගන්න. බොහොමයක් වෙලාවට මම කියන දෙයක් තමයි ඩිටොක්ස් ඩ්‍රින්ක් එකක් පාවිච්චි කරන්න කියලා, සතියකට වරක් හෝ දෙවරක්. ඉතින් මේ වගේ ඩිටොක්ස් ඩ්‍රින්ක් එකක් පාවිච්චි කරන කෙනෙක්ට අමුකහ කියලා කියන්නේ ගොඩාක් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්. අපේ ආහාර ජීර්ණයටත් උදව් වෙන අතරේ අපේ හිස කෙස්වලටත් ගොඩක් හොඳ පෝෂණයක් අමුකහවලට දෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කුරුලෑල් අපකැලෑල් එහෙම නැත්නම් බ්ලීචින් ආසාදන තියෙන කෙනෙක් නම් අපි ශරීර අභ්‍යන්තරයට ගන්න දේවල් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙන කෙනෙක්ට මේ අමුකහ පානය ගොඩක් හොඳයි කියලා මට පුද්ගලිකව හිතෙනවා. දැන් අපි බලමු කොහොමද මේ අමුකහ පානය හදාගන්නේ කියලා. මේක හදාගන්න ගොඩක් අය ගොඩක් ක්‍රම පාවිච්චි කරනවා. ඉතින් සරල පහසු ලේසි ක්‍රම දෙකක් විතර මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මේ විදිහට ඔයාලට මේ අමුකහ පානය try කරලා බලන්න පුළුවන්. ඉස්සෙල්ලාම හොඳට පැහෙන උණු වතුර එකක් අරගෙන ඔයාලට පුළුවන් සාමාන්‍ය වතුර කෝප්පයක් විතර අරගෙන, ඒ කියන්නේ වතුර අඳු කෝප්ප එකක් අරගෙන මේකට අමුකහ හැඳි භාගයක් වගේ දාලා මේ දෙක හොඳට මිශ්‍ර කරලා පැය භාගයක් වගේ වහලා පැත්තකින් තියලා තියන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක යලිත් හොඳට මිශ්‍ර කරලා පෙරලා පානය කරන්න. ඉතින් ඊළඟට මම ඔයගොල්ලන්ට කියන්නම් ඔයගොල්ලෝ කොහොමද මේක කිරිත් එක්ක පානයක් විදිහට හදාගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නැවුම් කිරි ටිකක් ගන්න, ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් ගන්න, ඒක අඳු කෝප්පයක් වගේ එකතු කරගන්න පිරිසිදු භාජනයකට. ඊට පස්සේ ඒකට අමුකහක් කුඩු හැඳි භාගයක් වගේ එකතු කරගන්න. ඊළඟට කුරුඳු පොතු දෙකක් විතර ඒකට එකතු කරලා, එනසහල් කරලක වගේ ප්‍රමාණයක් එකතු කරලා, ඊට පස්සේ මේක හොඳට ඔයගොල්ලන්ට රත් කරගන්න පුළුවන්. රත් කරගන්නකොට ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය කිරි එකක් රත් කරගන්නකොට එන පදම. ඊට පස්සේ මේක ලිපෙන් බාගෙන අන්ත ඒකක් විදිහට මේක ඔන්න පුළුවන්. මගේ පුද්ගලික අදහසත් එක්ක මේ වගේ ටී එකක් සාමාන්‍යයෙන් මම නම් බොන්නේ සතියකට දෙපාරක් වගේ. ඉතින් ඕගොල්ලොන්ටත් පුළුවන් try කරලා බලන්න.